අපි හොඳට තේරුම් ගන්න ෝන එක දැයක් තියනවා. ඉගෙ දාවත්ම වැදගත්. ඒ තමයි අපිත් එක් තරඟ කරන විශේෂයෙන්ම මේ වගේ දෙයක් සම්බන්ධය නායෝජකයායට තරඟ කරන තවත් කලාපේ අපි තරඟ කරන කොටස් හතරක්කින්නවා. එකත් තමයි දුබායිවල තියෙන අපි දන්න ෆයිනන්ංශල් සිටිය එක. දෙවැනික තමයි ගුජරාත්වල ඉන්දයාාවවෙතේ නවා ෆනන්ශල් ටෙක්ස් සිටිය එක. ඊළඟ තියෙනවා ස දකුණුකොරයාාවේ සොංදෝ නගරේ. ඉට පස්සේ මලේශයාවේ ලබුවන් වලට. මේ ගොල්ලොත් එක්ක තරය කරලා මේ ආයෝජන ලබාගැනීම සඳහා යම් ක්‍රමවේදයක් සකස් කරන්න් ඕන. ඒ ක්‍රමවේදය අනුව තමයි අපි වරාය නගරය නිර්මාණය කරලා තියෙන්නේ ඒම කරන්ඩ අවශ්‍ය ඇයි. අවශ්‍ය තමයි ආයෝජකයාට අවශ්‍ය ඒ දේවල් දෙන්න නම් අපි තේරුම්ගන්නට ඕන ලංකාවා අපි. ලෝක ආයෝජකය බලන දර්ශක දක්තියන අනිත්‍යේවල් අතර දුවම් බිස්්න සිින්න්ඩක් කියල එකන්නේ ව්‍යාපාර කරන්න වඩ සුදුස රටවල් කොහෙද කිය එක බලනකොට අපි ඉන්න අනු නමෝනිස්ථානය පින්න අනු නමෝනිස්ථානය කියන්නේ තවත් රටවල් අනුට පහු කරලා අපිට එ ඕන. හෙමනම් අ ලංකාවතිය ොනහරි හේතුවක් නිසා එනව මිසක ආයෝජයකට එඩ හේතුනෑ. ඒ එක්කමෝසින් කොටරක්් ගිවිසුමක්. සම්බන්ධෙන්ය ගැටුවක් මතු ව නම අධිකරණය ක්‍රියා කලාපය ගියාම අපි ඉන්න එසිය හැට පස්වන ස්ථානයේ. රතවල් එකසි අසුවකින්. හින්ද මේක වෙනස් කරලා අලු ක්‍රමවේදයක් හඳුන් දෙන්න න යෝජකය ලබාගන්න. හම නැත්තන් අපිට වෙන්නේ හැමදා කියව කියවින්න පුළුවන් කවදාාවත් අපේ ආර්ථික වර්ධනය ලබාගන්නට බැරි තත්ත්වයකට පත්වෙනවා. මම මේකේ ඒ හින්ද තමයි අපි දිගට මුස්සාහ කර. මහිත හත්ත අතේ පටන්ගත්ත දවසේෙන්දලම ආයෝජන ම්ඩලය. අපි උත්සාහ කරලා තියෙනවා වන් ටොප් ශොප් එකක් කරන්න. ඒක කියන්නේ ආයෝජකය ආනම් ඔුට එකතැනට ගිහිල්ලා ඔහු වැටයවුත කරන්න පුළුවන් තත්වත් තියෙනවද කියෙනනක. අද අපි දන්න ආයෝජක ආවනම් අපිත් නිතට අහුව හම්බුවෙනවා ඔවුන්ට පලාාත්පාලනනායතනයකින් වැඩක්කරගන්න බෑ එත ින් ජාවනවා තවතැනකට. හතන නවා ර්ගතනට ඉඩ පස්ස යන පරිසරේතත් ඉද මේ සම්පූර්ණ ක්‍රියාවලිය හින්දා යෝජකය උගක් වෙලාවට ආපස්ට හැරල නවත යනොයන්. එල් ඔවුන්න්න ලබාගන්නට උගක් අය පලාගැරින්න්නවා කලාපේ. ඉද අපිතාමත්ම පැහැදිලුව තේරුන්ගන්නට ඕන. ඒ කාතා කරන සමහරය කියන සමහර දේවල් අපි තාආදරට කියන දේවල් නෙවෙයි. ඕන්ට අවශ්‍ය නගරවලට ආයෝජන හරහායවීම සඳහා කරන යම්යම් උපක්‍රම තියනෙක තමයි. පිට ේෙන්නේ ේෂෙන් විදේශී ලවක. ිප . හෙ යි .ක පලමේල් ඉදිරියෙන්.